बंधनागारियां විසිට් කරන්න. ඒ විසිට් කරන්න දෙන බලය ව්‍යවස්ථාවෙම පැවරලා තිනවා. ඒක කඩ කරමින් අද වරාය අධිකාරිය ඒ වගේම වරාය පොලිසිය එකතු වෙලා දේශපාලඥින්ගේ වොමනා ඉෂ්ට කරමින් ඉන්නවා කියන එක අපිට පේනවා. හරිනේ මේක පොලිසියට හරිනේ අහගන්න පොඩ්ඩක් අහගන්න මේ කියන දේ ඉන්නේ ඔබතුමා තමයි මෙතුමා කියන්නේ මෙතුමා කියනවා යන්න වෙනවා කියලා නෑ ඔබතුමා කටවහන්නකෝ මෙතුමා කියන්නේ මොකක්ද කියන්නේ ආ රයිට් එකට කරනද පොලිසියට කියනවා පොලිසිය කරන ගැටලුවක් නැහැ කියලා මොකද්ද මේ රයිට් එක මේක කිසිම සම්බන්ධයක් නැහැ अवसर देंगे पार्लिमेंट में
නිලධාරිතුමාට කතා කරලා කියන්න පුළුවන් මගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා. මට කියන අවස්ථාව ලබන්නේ අද දවසේ මම පැමිණියා වරාය පොලිසිය ප්‍රවේශයට විශේෂයෙන්ම ඊයේ දවසේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් රිය පෙරහැරකින් කොළඹට පැමිණි ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා විදුහල්පතිවරුන් මේ වන විට 44ක් රජය අත්අඩංගුවට අරගෙන තිබෙනවා වරාය පොලිසිය අත්අඩංගුවට අරගෙන තිබෙනවා මම අද උදෑසනම පැමිණියා ඒ අත්අඩංගුවටගත් කට්ටියගේ කරුණු කාරණා තොරතුරු දුකසප හොයලා බලන්න ඒක රටේ විපක්ෂ නායකවරයා හැටියට මහජන මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒක මගේ අයිතිය ඒ වගේම ඒක මගේ වගකීම නමුත් මේ වෙන විට මගේ අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙලා තිබෙනවා මගේ වගකීම මට මහජන නියෝජිතෙක් හැටියට කරන්න බැරි තත්ත්වයකට අවිලා තිබෙනවා ඉතින් මට කියනවා මේ වරාය අධිකාරියේ නිලධාරීන් කියනවා පොලිසිය අවසර අවශ්‍යයිලු පොලිසිය කියනවා වරාය නිලධාරීන්ගේ අවසර අවශ්‍යයිලු නමුත් රටේ විපක්ෂ නායකවරයා හැටියට මේ වගේ අසරණ භාවයට පත් වුණු ගුරුවරුන් 44 දෙනෙක් මට පොලිසියට ගිහිල්ලා අයියාගේ දුකසප හොයලා බලන්න බැරි නම් රටේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියන ප්‍රශ්නය බරපතල ලෙස මතුවේ මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව මම පාර්ලිමේන්තුවෙත් මේ ප්‍රශ්නය මතු කරන්නට යනවා මගේ පමණක් නෙවෙයි නලින් මණ්ඩාර මන්ත්‍රීතුමාගෙත් අයිතින් ඒ වගේම එතුමාගෙත් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වෙලා තිබෙනවා අපේ නීතිඥවරුන්ටත් ඒ ගුරුවර ගුරුවරියන් විදුහල්පතිවරුන් හමුවන්නට ඉඩ ප්‍රස්තාව සැලසිලා නැහැ එතකොට natural justice කියන ස්වභාවික යුක්තියේ මූලධර්ම පිළිබඳව ඒව කඩකිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා මේ වගේ තත්ත්වයක් තුළ මම අද උදෑසන පාර්ලිමේන්තුව රැස් වෙනකොට මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ඒ වගේම මගේ අයිති උල්ලංඝනය වීම පිළිබඳවත් මේ ගුරුවර ගුරුවරියන් විදුහල්පතිවරුන් 44 දෙනාට
ඒගෙ අයිතින් කඩවීම පිළිබඳවත් ඒගෙ නීතිඥවරුන්ට එයාට හමුවන්නට අවස්ථාව නොලබා දීම ගැන ඒ කරුණු කාරණා සියල්ලක්ම මම පාර්ලිමේන්තුවේ මතු කරන්නට යනවා විශේෂයෙන්ම මේ වගේ ක්‍රියාදාමයන් නිසා අපේ රට හැම අතකින්ම අනතුරට ලක් වෙනවා කියන එකත් මම සඳහන් කරන්න කැමතියි ආව මෙන්න මේ ඇඳුම් බෑග් එක අරගෙන මොකද මෙතන ඉන්නවා ගුරුවරු 48ක් විශේෂයෙන් මේකෙන් බහුතරයක් ඉන්නේ කාන්තාවෝ මව්වරු කිරිදෙන මව්වරු මම අහනවා සරත් වීරසේකර මහත්තයාගෙන් එතුමාගේ නෝනාට පැය 48ක් එක ඇඳුමින් ඇඳගෙන ඉන්න පුළුවන්ද මම අහනවා පොලිස් ප්‍රතිතුමාගෙන් එතුමාගේ නෝනාට පැය 48ක් එක ඇඳුමින් ඇඳගෙන ඉන්න පුළුවන්ද මම අහනවා දේශබන්දු තෙන්නකෝම් මහත්තයාතුළු පොලිසිය නිලධාරීන්ගේ නෝනලාට එක ඇඳුමකින් පැය 48ක් ඉන්න පුළුවන්ද මම හැබැයි මේ ඇඳුම් ටික අරන් ආවේ ගෞරවණීය විදියට මොකද මමත් ගුරුවරයෙක් මෙතන ඉන්න ගුරු මාතාවන් වෙනුවෙන් මේ ඇඳුම් අරන් ආවේ අද උසාවියට යන්න ඊයේ උදේ පාන්දර ඉඳන් ඇඳපු ඇඳුම් වලින් ඉන්න නිසා ඒනිසා අපි දන්නවා සරත් වීරසේකර මහත්තයලට හංස මාල්ලට ඇඳුම් යවන්න පුළුවන්. හැබැයි අපි ගුරුවරුන්ට, ගුරු නෝන මහත්තුරුන්ට, ගුරු මව්වරුන්ට, පියවරුන්ට ඇඳුම් අරන් එනකොට අපිට යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ කරන්නේ ආණ්ඩුවේ වමනාවක්. මේ වරාය පොලිසිය ඇතුළට මොනවටද ගෙනාවේ? වරාය පොලිසිය ඇතුළටයි ගෙනාවේ පොලිසිය 6කින් ගත්තු අය. මේක ඇතුළට නීතිඥ මහත්තුරුයයි කියලා. මේක ඇතුළට වෘත්තීය සමිතියේ නායකයෝ යයි කියලා මේක ඇතුළට දේශපාලන නායකයෝ යයි කියලා ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන අයිතිය බන්ධනාගාරයකට පාව ඕන වෙලාවකට යන්න තියෙන අයිතිය කඩකිරීමක් තමයි මේ කරේ ඒකට විරුද්ධව අපි කතා කරනවා සරත් වීරසේකර මහත්තයාට අපි අහනවා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා පොලිස් ප්‍රතිතුමාතුළු පොලිසිය ඒ මේකට සම්බන්ධ නිලධාරීන්ගෙන් අහනවා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා ඒ නිසා ගෞරවනීය ගුරු මහත්තුරුන්ට නිගා කරපු අපහසුතාවයට පත් කරපු මේ නිලධාරින්ට විරුද්ධව අපි ගන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නවා।